ini hadani ඉතින් දිවල පුතේ අපි අද ලස්සන චිත්‍රයක් ගොඩනගන චිත්‍ර කියන්නේ පවර්ණ කරන හැටි කියලා දෙන්න තමයි මම මුලින්ම හිතන්නේ ඉන්නේ ලස්සන පාට ලොකට එක්කන් යන්න. ඉතින් අපි ඒ ඔක්කොටම කලින් මගේ දුවල පුතාලා දන්නවනේ අපි පොඩ්ඩක් මෙඩිටේට් කරලා නේද ආශිර්වාද අරගෙන ඉමනේ අපි අඳින්න ඕනේ. හොඳයි පොතට වඳින්නක මගේ දුවල පුතාලා හැමෝම ඉතාම ගෞරවයෙන් තමගේ චිත්‍ර පොතට වඳින්න. හොඳයි දැන් පුතර පිටිපස්සට වෙන වාඩි වෙලා කුඩුව පිටිපස්සට වෙන වාඩි වෙලා වාංගර්ථ උඩින් දකුණු මත තියාගන්න. අස් දෙක වහගෙන අපි මෛත්‍රී භාවනා ලෝකෙදම වඩමු. මෛත්‍රී භාවනා මම සුවපත් වෙම්මා මම නිදුක් වෙම්මා මම නිරෝගී වෙම්මා මම තරහ නැති වෙම්මා මම වෛර නැති වෙම්මා සියලු සත්වයෝ නිදුක් වෙත්වා සියලු සත්වයෝ නිරෝගී වෙත්වා සියලු සත්වයෝ තරහ නැතෝ වෙත්වා සියලු සත්වයෝ වෛර නැතෝ වෙත්වා සියලු සත්වයෝ සැපයෙන් සැපයට පත් සියලු සත්වයෝ නිවන් ලබත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාදු කියන්නේ මම පුතාලා ඇස්සල්ල සාදු කියන්නේ හොඳයි මගේ දුවල පුතාලට ගොඩාක් තෙරුවනේ අනන්ත ගුණ බෙලින් අදත් ලස්සන පාඩමක් හොඳින් ධාරණය වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි දුවේ පුතේ අරණ පාඩමකට හිත යොමු කරමු. දුවල පුතාලට මම අපි බලමු අරණ පෙරණි පාඩමක් කලින් අපි සෙක්ෂන් වල අපි චිත්‍ර ගුරුතුමිය ඔයගලන්ට මේ පාඩම කියලා දෙන්නේ නැති මේ තමයි අරණ පාඩම ප්‍රයිමරි අපි කල වීල් එක හරි මේ කලවිල් එක පුතේ පුතාලට හැමෝටම මතක ඇති මේ කලවිල් එක අපි දන්නවා රතු නිල් සහ කහ තමයි අපේ ප්‍රයිමරි කලර්ස්. එතකොට මේ ප්‍රයිමරි කලර්ස් වර්ණ වලින් තමයි මේවා හදන්න බැරි වර්ණ. ඒ නිසා මේ වර්ණ වලින් තමයි අපි ඊළඟ වර්ණ ද්විතීක වර්ණ හදාගන්නේ සෙකන්ඩරි කලර්ස් හදාගන්නේ. මේ තමයි ඒ පාටවල් ප්‍රයිමරි කලර්ස් දෙකක් එකතු කරාම අපිට ද්විතීක වර්ණයක් හදාගන්න පුළුවන්. දැන් කහයි නිලු එකතු කරලා අපිට පොල් පාට හදාගන්න පුළුවන් නේ. දැන් පුතාලට ඒක මතක් කරන්නේ මම මේ පාඩම කරේ ඔයගොල්ලෝ මේවා ලියන්න කරන්න උත් එපා. අපි බොහොම කාලයක් මෙන්න පුතුන් යන කියලා දා තියෙනවා. ඊළඟ වර්ණය තමයි මේ වෝම් කලර්ස් සහ කූල් කලර්ස්. ඒ දෙකත් මම හිතනවා ගුරුතුමියන් කියලා දෙලා තියෙනවා. අපි උණුසුම් වර්ණ හැටියට රතු, කහ, තැඹිලි මේ දුඹුරු වගේ වර්ණ පාවිච්චි කරන්නේ ළඟට කූල් කලර්ස් හැටියට සීත වර්ණ නිල් කොළ සහ වයලට් දම් පාටවල් වර්ණ පාවිච්චි කරනවා. ඊළඟ දෙපුත්තේ මේ වර්ණ වලට අමතරව අපි හදන්න යන පාට තමයි මේ කළු සහ සුදු වර්ණ පාටකට එකතු කරාම ඒකට වෙන්නේ මොකක්ද කියලා තමයි ඉතාම වැදගත් පාඩම. අද මේක හොඳින් මතක් කරනවා මේකට මේ පාඩම නම් මම කිතුනා ගුරුවරු කියලා දෙන්නේ නැතුව ඇති ඔයගලන්ට. සුදු වර්ණයක් ඕනම පාටකට දැන් මම අරන් තියෙනවා කොළ පාට පාටක්. ඒ කොළ පාටට සුදු වර්ණ එකතු කරාම මොකද වෙන්නේ කියලා ඔයගලන්ට පේනවා ඇති. ඒ කියන්නේ ඒක වර්ණ ටික 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 අඩු වෙලාම යනවා. හරි ඊළඟට මොනවා හරි පාටකට දැන් මෙතන මම රතු පාටක් කරන් තියෙනවා. මොනවා හරි වර්ණයකට කළු ටිකක් එකතු කරාම කළු ටිකක් එකතු කරාම මොකද වෙන්නේ කියලා ඔයගලන්ට පේනවා. දැන් අන්තිම වෙනකොට ඇත්තටම කියනනම් කළු පාටවල මූලික වර්ණේ පාට පේන්නේ නැතුව ගිහින් හුඟක් තද කළු පාට තමයි ඉතුරු වෙන්නේ. එතකොට මේ කළු සහ සුදු වර්ණ දෙක අපේ පාටවලදී අපිට හුඟක් වටිනවා. මොකද අපි එළිය අඳුර දැක්වෙමින් චිත්‍ර අඳින්න තියෙන නිසා. ඉතින් දුවල පුතාලට මේ පාඩම හුඟක් වැදගත් පාඩමක්.
පුතාල දුවල මේක හොඳින් මතක තියා ගන්න ඕනේ. අපි මේවා ප්‍රැක්ටිකලි කොහොම හරි ප්‍රායෝගික පාඩම් වලින් එක මතු කර ගන්න උත්සාහ කරනවා. අනිත් කළුවරණය නිතරම ඉක්මනින් පාට පාටක් ඇතුලේ හංගලා තියෙන්න ඕනේ. කියන්නේ පාට ඉතින් කියන්නේ නැහැ කළු පාටක් පාටකින් එක වහන්න ඕනේ. හොඳයි දුවේ පුතේ අද අපි චිත්‍රයක් අඳිනු. අද මම පුතාලට අඳවන්න යන්නේ ලස්සන තැනක් පුතාල ආසනක් තමයි මොහොද. දැන් පුතාලගේ පොතේ උස අතට පිටුව ගන්න. අද ඉඳලා පුතාල චිත්‍ර අඳින්න ඕනේ පිටුවක් හැර පිටුවක්. ඒ කියන්නේ තමන් මේ චිත්‍රය ඇඳලා පස්සේ පුතේ එක පිටුවක ටොපික් එක ලියන්න, අනිත් පැත්තේ ගොඩක් පිටු තුනේ පැත්තේ තමයි ආර්ට් එක අඳින්න ඕනේ. හරි? එතකොට ඊළඟ පොත පිටු හරවාම පොතේ පිටු අඩු පැත්තේ ටොපික් එක ලියාගෙන ඊළඟට පිටු වැඩි පැත්තේ ඩ්‍රොයින් එක අඳින්න ඕනේ. රවුමක් පුංචි රවුමක් අඳගන්නකො. අද මං අඳින්නේ මුහුදක්. මේ මුහුදේ ලස්සන පාටවල් ගොඩාක් තියෙනවා. අහසට වැඩි ප්‍රමාණයක් තියලා මුහුදට පොඩි කොටසක් තියාගෙන මම රූලක් ඇඳලා වෙන් කරලා තියෙනවා. පොඩි රූලක් ඇඳලා තියෙනවා. එතකොට මේ දෙකම පුතාලා බැලන්ස් කරගෙන හරි මැද මේ පුංචි රවුම අඳින්න ඕනේ. හරි. ඊළඟට පුතාලට තම දෙයක් තමයි මම අද ඒ සඳහා අරන් තිනවා පාටවල. මෙන්න මේ වගේ පාටවල ටිකක් අරන් තිනවා. ඒ පාටවලු ඔයගලන් ඉස්සලම පාට පෙට්ටි වලින් ගන්න ඕනේ පුතේ. මේ තමයි මම අරන් තියන්නේ ලයිට් ටෝන් එක, මේක මිඩිල් ටෝන් එක, මේක ඩාර්ක් ටෝන් එක තමයි පාවිච්චි වෙන්නේ. මේවා ඔයගලන්ට මෙහිම කිව්වට ප්‍රැක්ටිස් කරාම ඔක මතක ඉබේම මතක් වෙනවා. මේ මේ පාටවල පාට පෙට්ටියේ තියෙන්නේ මේ අඩු වර්ණ, මේක වැඩි වර්ණ, මේක නැද වර්ණයක් කියන මතක් වෙනවා කලින්. එතකොට මේ තමයි සුදු පාට. ඊළඟට මේක තියෙනවා පේල් ඔරෙන්ජ් කියන පාටක්. පුතාලගේ මම හිතනවා 25 පෙට්ටි වල, එහෙම නැත්නම් 50 පෙට්ටි, නැත්නම් 35 පෙට්ටි ඕන වර්ණයකද මේ පාටවල් දෙකම තියෙන්නේ. මේ පේල් ඔරෙන්ජ් එකයි ඕල් රෝස්, මේකේ මේ ඕල් රෝස් කියලා පාට දම් වර්ණය. පුතේ අදත් පුතාලට ටිෂු එකක් පාවිච්චි කරන්න ඕනේ. ටිෂු එකේ අපි මේ වර්ණ පිරිසුදු කිරීම කරන්නේ ටිෂු එකේ. ඒ නිසා හැමතිස්සෙම ටිෂු එකක් පාවිච්චි කරන්න. එතකොට මේ පාට ඊළඟට ලයිට් බ්ලූ මේ පාටක්. හරි. ඔයගොල්ලන් පාට පෙට්ටියෙන් එළියට ගන්න මේ ඔක්කොම මාත් එක්ක එළියට ගන්න. එළියෙන් තියාගන්නේ මම පුතාලට පෙන්නලා තියෙනවා මට අවශ්‍ය වෙන පාටවල මේ එළියුත් තියෙනවා. ඊළඟට තියෙනවා කහ වර්ණය, ලෙමන් yellow එකක්. ඊළඟට yellow orange කියන පාට. හරි, yellow orange. ඊළඟට orange. orange. ඊළඟට තියෙනවා pink. උතල මේ පාට වින්දර ගත්තාම ලේසි. එළියෙන් තියාගන්න. ඊළඟට තියෙනවා light gray color එකක්. light gray color එකක්. ඊළඟට තියෙනවා light brown. හරි, light brown එක. ඉතින් මේකත් අපිට අද ආට් එකට ඕන වෙන පාටවල් ටික. ඊළඟට තමයි red, navy blue, අර Russian blue color එක තියෙන තද නිල් වර්ණය. ඊළඟට තියෙනවා number 25 කියලා වර්ණය, දම් නිල් වර්ණයට හුරු පාටක් ඒක, සහ black color. දැන් පුතාල මේව පාට පෙට්ටියෙන් එළියට ගත්තාම අද ලේසි අපිට අවශ්‍ය කරන පාටවල් ටික ඔන්න වෙන් කරගත්තා. දැන් අපි මෙය ආශ්‍රය කරගෙන තමයි අද චිත්‍රය අඳින්නේ. දැන් පුතා මේ අඳගත්තර පුංචි රවුම දැන් මේකට ඉස්සලාම පුතේ පාට කරන්න ඕනේ සුදු පාට. හරි, මේ මැද තියෙන්නේ මේ ඉර, අපි එක සුදු පාටින් මාත් එක්කමයි පාට කරන්න. පුතාල දෝල හැමෝම මාත් එක්කමයි පාට කරන්න ඕනේ. මෙන්න මේ ඉර සුදු පාටින්. හොඳ ලස්සනට රවුම්ඩ රවුම්ඩ පාට කරගන්න. හරි. ඊළඟට මං ගන්නේ orange color එක, dark orange color එක. මල පුතාල නිතරම මගේ චිත්‍රයත් එක්ක බලබලා අඳින්න ඕනේ.
එතකොට මේ වල පුතාලට පුළුවන් චෝක් කෑලි කඩල ගත්තත් මේක ගොඩක් ලස්සනට පාට කරන්න පුළුවන් ඉතින් මේ විදිහට තමයි චෝක් කෑලි අල්ලගත්ත ලේසි මේක හොඳට මේක පැතිරලා යන විදිහට එකක් මේ හරියට මම ඩාක් කරලා තිනවා ක්‍රමක්‍රමේ ඈතට යනකොට මේ කලර්ස් විහිදිලා යන විදිහට පාට කරන්න ඕනේ දැන් පුතාලත් මාත් එක්කමයි පාට කරන්න ඕනේ මේ හරි මේ මුහුත තියෙන හරිය පාට කරන්න එපා ඔගොලු පරිස්සම් වෙන්න ඕනේ හරියට මුකුත් පාට ගන්න නැති වෙන්න බොහෝ පරිස්සමින් තමයි පාට කරන්න ඕන හරි වතුර හරිය පාට කරන්න යන්න එපා ඊළඟට පුතේ මම ගන්නවා ලෙමන් yellow කලර් එක ඒක අපි මේ උදාහරණයට තමයි ගන්නෙ මේ විදිහට මේකට ඇතින් ඇතින් ගැවට කමක් නැහැ lemon yellow color එක මෙහෙ පොඩ්ඩක් ගැවට කමක් නැහැ ඊළඟට පුතේ අපි ගන්නවා yellow orange color එක yellow orange හරි එකත් මම පොඩි කෑල්ලක් හදා ගන්නම් yellow orange එකත් අපි මේ උඩින් මේ හරි මේ අපි චෝක් කැලි කඩා ගත්තාම කඩන්න අවශ්‍ය නැහැ අවශ්‍ය නැති එක කඩන්න එපා මේ හොඳට බ්ලෙන්ඩ් වෙන හොඳට පාටවල් හොඳට මිශ්‍ර වීම කරන්න පුළුවන් අත හොඳට හසුරවන්න පුළුවන් ලාවට ගන්න ඕනේ තව වර්ණ ගොඩාක් ගන්න තියෙන මහසට මෙහෙත් අපිට මේ පාටව ගා ගන්න පුළුවන් පුතාලා මේ බලන්න ඕනේ මේ පාටවල් එක එකිනෙක මිශ්‍ර වීම වෙනකොට අලුත් පාටක් හැදෙනවා අන්නේ පාටවල් හඳුනා ගන්න ඕන ඔයගොල්ලෝ මේ පාටවල් මිශ්‍ර වෙද්දී මොන මොන විදිහේ පාටවල් එකතු වුනහමද මේ මේ පාට හැදෙන්නේ කියලා තමන් හොඳින් අවධානයෙන් ඉන්න ඕනේ අනිත් එක තමයි
තීච අදින චිත්‍රය එනත් කල්පනාවෙන් පුතාල ඉන්න ඕනේ. එක නිතරම බලන්න ඕනේ තීච කොහොමද පාඩ කරන්න කියලා. ඊළඟට පුතේ බ්‍රවුන් කලර් එක මම පාවිච්චි කරනවා. බ්‍රවුන් කලර් එක ඒක පාවිච්චි කරන්නේ මෙන්න මේ දෙපැත්තෙන්. මේ පැත්තටයි මේ පැත්තටයි දෙපැත්තටම බ්‍රවුන් ටිකක් එකතු කරනවා. දැන් එකම පැත්තට මේ අහස හින්ද එකම පැත්තට වර්ණ කරන්න පුරුදු වෙන්න ඕනේ. හරි පුතේ ඊළඟට තියෙනවා අපිට රෙඩ් කලර් එක පාවිච්චි කරන්න. රෙඩ් ඒක අපිට Teacher, I came now. May my internet connection and may my internet connection lost, and I may my class and my teacher, my internet also lost. Teacher, can show me the no, teacher, my also lost. To show it again. My also lost. Also lost. Excuse me, yes, teacher. I lose my internet connection problem. හොඳයි දවල පුතාලා, ආපහු අපි එකතු වුණා. දැන් අපි අඳිමු. ඔන්න රතු වර්ණය අපි දෙපැත්තේ ගා ගන්න. ඊළඟට පුතේ අපි මේකෙන් ඊළඟට ගන්න අපි ලයිට් බ්ලූ කලර් එක. ඒක මේ හරිය ඉඳලා අපි පහල උඩ කොටස ගන්න ඕනේ තනින් තනින් වගේ වෙන්න. ලයිට් බ්ලූ එක යන්නේ. වටේටම පුතාලට පුළුවන් ලූ කලයක වටෙන් යවන්න. දැන් උවල පුතාල හොඳින් අවධානයෙන් බලන්න ඕනේ. තව අලුත් වර්ණ හැදෙනවා තමන්ගේ පොතේ. අලුත් වර්ණ හැදෙනවා. ඊළඟට පුතේ අපිලං අපි කිව්වාර මේ පේල් ඔරෙන්ජ් ඕල් රෝස් වගේ පාටවල්. ඒ පාටවල් ටික තමයි මේ අහසට උඩට අපි ඇතුළත් කරන්නේ. ඉස්සලාම අපි ගාව ඕල් රෝස් වගේ පාට. Thank you.
ලස්සන අහසක්. අහස පුරාටම දැන් මේ පාටවල හොඳට ලස්සනට බ්ලෙන්ඩ් වෙනවා. ද ලස්සනට ගාන පුළුවන්. ඊට පස්සේ අපිට පේල් ඔරෙන්ජ් එක මේ පාටවල ගාන පුළුවන්. ලස්සන පාටක් කෙනා පුතාට පේනවා ඇති. අහසේ වර්ණ පුතේ දැන් මේක දෙපැත්තට අපි ඊළඟට එකතු කරන්න යන ටීචර් අර නිල් දම් වගේ වර්ණයක් ඒක අපි ටිකක් මේ විදිහට රවුමට බාඩ කරන්නත් පුළුවන් පොඩ වලාකුළු වගේ පේන විදිහට දෙපැත්තරම පොතල ගන්න දෙපැත්තරම
අපිට පුළුවන් මේ හරියට වලාකුළු පොඩ්ඩක් රවුමට රවුමට වගේ ගාගෙන තාල බලන්න ඕනේ කිච්ච ගන්නකොට මේ වලාකුළු එහෙම ටිකක් රවුමට රවුමට තමයි මම ගන්නේ අපේ වලාකුළු වල යට හරේ යට කොටස් එහෙම ටිකක් ඔරේන්ජ් ගතිය පොඩ්ඩක් අතු කරලා නැවත සුදු පාට වලින් එම් වලාකුළු මතු කර ගන්නවා තාලට මගේ චිත්‍ර පේනවද හැමෝටම ඔව් ටීචර්
දැන් මගේ දුවල පුතාලා කතා කරන එක නවත්තලා අඳින්නකෝ. අපි චිත්‍ර අඳිනකොට ගොඩාක්ම දේ කරන්නේ නිශ්ශබ්ද වෙලාම අඳින එක. නිශ්ශබ්ද වෙලා අඳිනකොට තමයි කරන්න කරන දේ ගැන හොඳට වැටහෙන්නේ. කතා කර කර කරනකොට පාටවල වරදින්න පුළුවන්. හොඳයි මම ඊළඟට යන්නේ පුතේ මොහොතටයි. ඊළඟට අපි අහසේ මොහොත කොටසට මේ පහලින්ම ගානේ ලයිට් බ්ලූ කලර්. Teacher, I can't see you. Teacher, I don't have space. Teacher, I can't see you. Teacher, post me in another. උගලන් ප්‍රධාන වශයෙන් චිත්‍රයට අවධානය යොමු කරන්න ඕනේ. දැන් මේ මං ගාන්නේ මුහුද කොටස. තාම වැදගත් කොටසක්. ඔගලන් මේක හොඳින් අවධානයෙන් අහගෙන හිටියේ නැත්නම් පාට කරගන්න බැරි වෙයි. ඒ නිසා හැමෝම කතාව නවත්තලා මගේ දුවල පුතාලා මං කියන දේ අහනවනේ. මාත් එක පාට කරන්න. දැන් මම මේ ගන්නේ ලයිට් බ්ලූ කලර්ස් තමයි පහලට. මං කොටසක් ඉතුරු කරනවා මේ සන්ලයිට් එක ඕන නිසා. ඊළඟට මං ගන්නේ පින්ක් එක. පින්ක් කලර්ස් මෙන්න මෙහෙම අපි දෙපැත්තට ගන්නවා. ඔයාගේ උඹලගේ යාළුවත් මෙන්න ඉතින් ආවා මගේ ළඟට. යා හරි කම්මැලි. හොඳයි දැන් පුතාලා අඳින්න. දැන් පින්ක් එක මේ පහලටත් යන්න ඕනේ පුතේ. හරි අපි ඊළඟට මේ මැද කොටස සුදු පාටින් මේක හොඳට මික්ස් කරන්න ඕනේ මේ හරිය. දැන් පුතාලට පේනව ඇති ලස්සන චිත්‍රයක් උඹල පුතාලගේ පොත ඇතුළට ඇවිල්ලා තියෙනවා. දැන් නම් පිටේ අතත් ගොඩක් වෙදෙනවා. පිටේ උදේ ඉඳන්ම පාට ගන්නවනේ.
ඊළඟට පුතේ අපි ගන්නවා මේකේ dark blue color එක. මොකද මේ waves තියෙනවනේ දැන් මුහුද රළ. අපි රළ මේ වඳින්නේ. මේ හදිය රළ අඳිනකොට පොඩ්ඩක් පොඩියටත් පුතලත් මාත් එක්කම මම කරනවා බල බල අඳින්න ඕනේ. මේ හරිය ටිකක් රළ ටිකක් ලොකුවට අඳින්න ඕන අහල ඊළඟට මම කහපාට ටිකක් ගානවා මේ අතරින් පැත්තර මෙහෙම ගාගමු පහ පාට නම් පුතාල දොරට පේනවා ඇති වර්ණ මිශ්‍ර වෙවි ලස්සන අලුත් අලුත් පාටවල් ගොඩාක් හැදෙනවා අහසේ පාට තමයි මේ වතුරටත් වැටලා තියෙන්නේ. ඊළඟට මම බ්ලැක් එහෙම පාවිච්චි කරනවා මේ පහල කොටස මේ පහල රැලි රැල්ල කියන්නේ මේ වේව්ස් වලට පුතේ ටිකක් අපි කළු වර්ණය පාවිච්චි කරනවා. හැබැයි කළු වර්ණය පාවිච්චි කරනකොටම ඒකේ මනින් වර්ණේ කළු පාට මැකිලා යන අපි තවත් ඒ එකම වගේ බ්ලූ කලර්ස් එකතු කරන්න ඕනේ. කළු පාට අපි සාමාන්‍යයෙන් පාට කරා කියලා පෙන්වන්නේ නැහැ. ඒක තමයි දක්ෂතාවය.
ඉක්මනින් පාටවල හංගලා ගන්න. දැන් පුතාල දුවලා මතක තියාගන්න ඕනේ කළු පාට ගන්නව නම් පාට හංගන්න ඕනේ කියන්නේ. අපි පාට දෙපැත්තේ පොලේ දෙපැත්තේ වර්ණ ටිකක් මෙහෙම එකතු කරගෙන යනවා ගොඩක් නෙමෙයි ටිකක් දැන් මොකද තව ටිකක් හොඳට හදන්න ඕනේ වැලි ගතිය එම්බුත්‍ය අපිට තියෙනවා අර ලයිට් ග්‍රේ කලර් එක අපි ඒකත් මේ අතරින් ගන්නවා මේ මොහොතේ වර්ණ මොහොතේ පාට අපිට හරියටම පෙන්වන්න බෑ මේකයි මොහොතේ පාට කියලා අපි පාට හදා ගන්නවා ඒක නිසා අපි වර්ණ හදා ගන්නවා මොහොතට පාට එම්බුතාලා මොහොත වෙරලා කියන අපි ලංකාව වට වෙලා තියෙන්නේ හතර පැත්තෙම නේද මුහුදෙන් ඉතින් ඒ නිසා ඉතාම ලස්සන පරිසරයක් තමයි මුහුද කියන්නේ මුහුද ගොඩක් පිරිසිදුයි ගොඩාක් පිරිසිදු ස්ථානයක් තමයි මුහුද ඒ වගේම අපි මුහුද වෙරළ ආරක්ෂා කරගන්න ඕනේ අපි මුහුද වෙරළට ගියාම එහෙම කොලිතින් කොල එනවා දාන්න එපා කුංචි දුවල පුතාලා කුංචි කාලේ ඉඳලාම හිතර ගන්න ඕනේ අපේ රටේ මේ වගේ ලස්සන සුන්දර තැන් ආරක්ෂා කරගන්න කිසිම කෙනෙකුට කොපි කොලයක් තරමවත් බිමට දාන්න දෙන්න එපා පුතේ දුවේ මේ මම හුඟක් ආදරෙන් ආරක්ෂා කරගන්න ඕනේ අපේ රට අපේ මුහුදු වෙරළ අපිට විනෝද වෙන්න මේ වගේ තැන් වලට ගියා වුණත් ඒ විනෝදයක් එක්කම අපි මේ සම්පත් ගැන පරිස්සම් වෙන්න ඕනේ එවගේම අපි දන්නවා මුහුදේ ඉන්නවා ගොඩාක් ජීවීන් නේද ගොඩාක් සත්තු ඉන්නවා මුහුදේ මාළු වර්ග ඉතින් මේ සත්තුන්ට මේ පොලිතින් කොළ අරමේ කියලා කැවුනොත් එහෙම ඒ අය බොහෝ ලොකු හානියක් සිද්ධ වෙනවා පරිසර පද්ධතිවල සා මගේ දුවල පුතාලා මේ පරිසරයට ආදරය කරන්නත් මේක මම ඉගෙන ගන්න ඔගොල්ලෝ චිත්‍රාන්න පුංචි සිත්තරන් වගේම පරිසරයට ආදරය කරන පිරිසක් වෙන්නත් ඕනේ Thank you.
Nanti putih aku lagi part apa lagi nama old rose lagi part ak. Ini part apa lagi? Me ahasai mahudai atrat ini potensi apa sambandh karena? Dan putala kohewat pennan nipa suka pada teng tamangge citra pote. Dola putar ada pain aja, tamangge citra pote, ahase, warna, hunding, netam, ire liat, tasan ada, me, muhut ada wedla tino. Dana me muhutakian tana ne muhutakian nitrama pala hema mekana tana kitin nisa ara muhudu rala apate sudu paata tan tan walin eka dakina kota ona matak wenna one muhuda rala gahana hiti matak wenna ona Mama, ini hari cuti, ini boat tuh akan ini kemati. Mang ini kan ini black pearling. Cuti boat tuh ak, udah cuti aja, kodi aja. Niaga tamanya tinju le putar lada, lassan nirmana kerana pulau ini. Yang le putar lama mereka mata putar mereka sampuding yang dekat tada, mengasai balan nak kohmat yang dekila. Ah, mana penanya nak balan? Oh, malam mudah usaha penanya balan. Siapa itu? Kau lihat.
හැමෝම පෙන්නන්න බලන්න එක සැරේ ටීචර් මට රෙකෝඩ් එක දෙන්න පුළුවන්ද මේ චිත්‍රේ මට කියන්නක බලන්න දෝල පුතාල මේ චිත්‍රට ආසයිද කියලා හැම කෙනෙක්ම වෙන වෙනම ඇඳන බලන්න